ප තිනවා හත්‍රවෙනි ප්‍රශ්න පත්‍රේ දෙවනි කොටස පිළිබඳව අධ්‍යේනය කරන්න අපි දාහතර වෙනකම් පළවෙනි වීඩියකේද කතාගරා අපි දැන් දෙවනි වඩිය එකයේද කතා කරනවා ප්‍රශ්න පතරංග හතරී පාලොස්සිනි ප්‍රශ්නයන්ද බලන් ඒ අධිකාරී තරග ව්‍යාපාරා ආයතනයක් සම්බන්ධී නිවැරදි ප්‍රකාශයේ මොකක්ද කියහන. ඒ ආධිකාරී තරග ව්‍යාපාරා අයතනයක් සම්බන්ධී නිවැරදි ප්‍රකාශයහන් නිවැදි ප්‍රකාශය ඒකාධිකාරී තරගේ ආයතන ආයතන විශාල ප්‍රමාණයක් ඉන්න අතිවිශාලනය විශාල ප්‍රමාණයක්න්න බාණ්ඩයේ ප්‍රබේදනය වෙලාතින් ඒකාධිකාරයේ තරගේ තුළ බා්ඩේ ප්‍රබේදනය වෙලද බාණ්ඩේ ප්‍රබේදනය වෙනවා මිල ගුණත්වය අලවිකරණය කියන එක දේවල්වා සටහන් කරගන්න පුතාමය වැදක ඒ ආධිකාරී තරංග ව්‍යාපාර ආර්තනයක බාන්්ඩ ප්‍රබේධනය වෙන මිල ගුණත්වය අලවි කරන්න හරි එරවසි ප්‍රවේශ වෙන්න පිටවෙන්න අපිගෙන බාධ නෑ ඒ වගේම තොරතුරු තොරතුරු ලබාගත හැකිය කියලා පිට කියන්න පුළො හරි පුතායිතකොට මේකෙදී ඒ අධිකාරී තරංග වි්‍යාපාරාතනයක් සම්බන්ධී නිවැරදි ප්‍රකාශයේ විදියට බලන්න ආන්තික අයබාරයේ ස්ථාවරනෑ ඒආ අධිකාරය. හරි ආන්තික අයිභාරය ස්ථාවරෝතිීන්න පූර්ණ තරංකාරී ආයතනයක විතරයි මතක තියග ඒක අධිකාරය මන ඒආධිකාරී තරගේෙමන එක වැරදිී. ආන්තික පිරිවෑ ස්ථාවරව නෑ වැරදිී මිෂ්පාදන ආයතන අතලොස්සක් අතළුසක්කින්නෙ පුතේ කතිපාධිකාරයේ ඒ අධිකාරී තරග නිම ඒකාධිකාරී ආතන විශාල්ල ගුණත්වේ අලවි කරන මත බාන්්ඩ වෙනස්ස අන්න පුතා ඒක තමයි උත්තරයි හරි බාණ්ඩ ප්‍රබේදනයක් දකින්න පුළුවන් ඒ ආධිකාරී තරගය තුළ හරිද පතයිඩ පස්සේ අපනවා ඒගාව ප්‍රශ්නයට දාසේවෙනි ප්‍රශ්නය බල මොකක්ද කියන්නේ ක්තරා ව්‍යාපාර ආයතනයක මුළු අයභාරය පාලොස් දහයිල්ලු ගිනුම් කරන ලාබය හද් දහයිලු ආර්ථික පිරිවෑ දළොස් දහක් නම් අපෙන්ගහනවා ආරෝපිත පිරිවෑ හරිද හරි බලඳපුතා මේක තියෙනවා එක්තරා ව්‍යාපාර ආයතනයක මුළු අයබාරයේ පාලුස් දහිල ගෙනනම් කරන ලාබය හද්දහයලු ආර්ථික පිරිවෑ දළොස් දායිලු තම් ආරෝභිත පිරිවෑ කහොමද ගලහන් හරි පතා මුලින් මම ලියාගත්තවොත් ඕයාටත් මේ අවශ්‍යන ලියගෙන් පුළුවන් ආර්ථික පිරිවෑහ දන්නේ ආර්ථික පිරිවෑහ දන්නේ ඔය රිජු පිරිවෑ දන වක්්‍ර පිරිවෑ ව්‍ර පිරිෑ වක්‍රපිරිවෑයට තමයිපුතා ආරෝපිත පිරිවය කියලා කිය හොඳරමටක තියාද හරි එතවට මේ ආර්ථික පිරිවය අපිට දෙනෝ ගානය කියයි කියලද දොළස් දහයි කියලා දෙනවා අපේගහනි වක්්‍රපිරිවෑනි අපිට රජු පිරිවේ හොයා ගන්න තමයි මෙතන මුළල අයභාරයයි ගෙනුම් කරන ලාභයයි දීලතිය පතා ගිනුම් කරන ලාබය හදන්න අපි ගෙනනම් කරන ලාබාහදන්න මුළු අයබාරයේ කියනෙකින් අඩු කරනවා රිජු පිරිවෑ රිජු පිරිවෑ මුළු අයබාරයේ පාලොස්දහය හරි ප්‍රජු පිරිවෑ තමයි අපිට ඕනේ ගිෙනුම් කරන ලාබේ දෙනවා අපිට හද්දහයිකිය දැන්වාට පැහැදිලි මෙතන බලන්න මෙතන හද්දහක ලාවයක් එන්නනම් මෙතන එහෙනම් පිරිවෑ කීක් තියෙන්න පවාටෝනම් මේ රින xක් කියෙක්ෙන යහ පැත්තර ියයාම නක් බවට පත්වෙනවා හරි මේ හද්දහ මේ පැත්තරෙනකොට පාලුස්තහයි අඩුවෙනවා හද්දහා අඩුවනාට පස්ස අපිටනවා රිජු පිරිවෑ කියයි කියෙළද අටදහයි කියලනවා එ රිජු පිරිවෑ අටදහ මෙතන්ට දැම්මනම් මේ දෙන්නගේ එකතුව තමයි දොස් දහයන්නේ එනම් වක්්‍ර පිරිවය ඇැතං ආරෝභිත පිරිවය කියයි කියලගන්න පුළුවන්ද ආරදහයි කියලා ගන්න පුළුව. හාර දහයි කියලා අපිට ගන්න පුළුවන්. පුතාපී විදිහර දාසේවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරාට පස්සේ අපි එනවා දාහත්වයනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න බලන්න දාහත්වයනි ප්‍රශ්නීමම පක්ද කියන්නේ කියලු. ව්‍යාපාර ආයතනයක ආන්තික බලදාවක්්‍රිය ප්‍රමාණක්ෂය චේදනය කරන විට මෙන්න මේ ප්‍රස්ථාරය සවාගේ ඔලිවෙ තීන්නවා හරි අවශ්‍යයට මේක ඇඳගන්න පුළුවන් මේ පැතිතිෙනවා ටප අපි එනපුතා දාහත්වනි ප්‍රශ්නය කියනවා ව්‍යාපාර ආයතනයක ආන්තික පලධාවක්‍රේ ප්‍රමානක්ෂයේ චේදනය කරන විට ඔ නෝක කේපු ගමන් ඔෝවාගේ ප්‍රශ්නයක් ආපුගමන් ඕගේ ඔළුවට එන්නඕන වෙන්නම මේ ප්‍රස්ථාරය අවශ්‍යයට ඒ ප්‍රස්ථාරය ඇඳගන්න පුළුවන් මේ විදියට මේ පැත්තර එෙනවා මේ පැත්තරෙනෝ වී ඔය මුල්ලු නිමැහුම මේ විදියට ගමන් කරලා ඔන්න විදියට යනවා යා උපරිම වෙනවා විදියට ඒ උපරිම වන අවස්ථාව මේ විදියට ගන්නපු. ඉර්වාසේ ආන්තික බලදාවක්්‍රය මේ මුළු නිමැවම වැඩිවීමත් සමගම මෙ අතමයි වැඩිවීමත් සමගම හරි ආන්තික පලදාවක්්‍රේ රිජුවම උඩට ඇවිල්ලා මේ හරියේදීගේ වැඩිවන වේගේ අඩුවෙනුගේ වැඩිවන වේගේ අඩුවෙනවා මේ හ වැඩිවන වේගේ අඩුවෙන් එදකට ටපගේ වැඩිවන වේගේ අඩුවෙන හින්දාMP වක්ේ ඔන්න ඔයිවිදියට ඇවිල්ල පල්ලෙහට ගමන් කරන්න පල්ලෙහට ගමන් කරලා මෙත න මෙන්න මේ අක්ෂය කපාගෙන තමයි එයා පල්ලෙහට ගමන් කරන්නMP වක්රේ හරි එදකොට මෙයාගේ මේ හරිය වැඩිවන වේගේ අඩුවෙන හින්ද තමයි මෙයා මේ විදිට කොහට යන් ද පල්ලෙහට යන් AP වක්්‍රේ ගත්තොත් AP වක්්‍රේ මේ විදියට ඇඉල්ලා මෙන මේකක්්‍රේ උපරරිම වෙලා හිටවස්ස නැවත මේ විදියට පල්ලහටයනවාAP වක්රේ දැන් අපෙන්ගහනේවෙන්න මේ පොයින්ට ආන්තික පළදාාවක්්‍රේ ප්‍රමාණක්ෂයේ චේදනය කරන විට එක ඇන්න මෙතන වෙන කොට්ට මෙතනදී මුකද වෙඩි කියෙළලාහනි සාමාන්‍ය පලදා වැඩිවේ සාමාන්‍ය පලදා වැඩි වෙනවාද මේ සාමාන්‍ය පලදාව අඩුව වෙනවා ඒ වැරදි මුළල්ලදාවව අඩුවෙනනවල්. මුළු පලදාාව අඩුුවවෙන්න ඇතනද මුළු පලදාපපුතාාව උපරිම වෙලාතියෙන්නේ. හරි ශ්‍රමාක්ෂයේ ශේදනය වනකට ඒකත්වද. මුළු පලදාව අඩුවනවේගෙන්ග වැඩිවේ වැරදි මුළු පලදාාව අඩුවනවේකකින් වැඩිවෙන්න මෙන්න මේ අවස්ථාව මෙන්න මේ අවස්ථාවේ. මුළු පළදා උපරිමොවෙ අන්න ඒක තමයි පුටා උත්තරේ. එක තමයි උත්තරේ මේ ප්‍රස්ථාර සටහන හොන්දට ඔලු ඇතියාගන්න මේක හොන්ඳට ඇඳගන්න සම්බන්ධව වි භාගදිී ප්‍රශ්නයනවා හරි ප්‍රයිට පස්සේ අපයනවා දහාටවෙනි ප්‍රශ්නය බලන්න දහටවිනි ප්‍රශ්නිමකක්ද කියන්නේ දහටවිනි ප්‍රශ්නි කියයනවා ව්‍යාපාර චක්‍රයක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයේ සාමාන්‍යෙන් යාට අවශ්‍යනම් ව්‍යාර චප්්‍රයක් හැඳගන්න පුළුවන් මේ විදියට තටවාට හොඳ අදහසක් ගන්න පුළුවන් එතකොට මේ පැත්තට එනවා මූර්ත නිමැවුම මූර්ත නිමැහුම මේ පැත්තරෙනවා කාලේ කාලයේ කියන. මෙ මේ විදියට එනවා විබෝණිමම් විබෝනිි මෙම් හෝ විදියට ගමන් කර හරි පොත එතකොට සත්්‍ය නම ොුම මේ විදිහයට කියලටනවා ඉට පස්ස නැවත මේ විදිට පල්ලෙ හාටේනවා නැවත මෙයා ප්‍රසාරණය නෝ මේ විදියට සත්තිනම ඔන්න විදියට එදවට මේ මුදුනේ ඉදලා මේ මුදුනේ ඉදලා මෙතන්ටන කාලයට වඩා මෙන්න මේ කාලයට වඩා හරි මෙතක්කදලා මෙතක්ක ඉදලා මෙයා මේ ප්‍රසාරණය වෙන්න නැවත ප්‍රසාරණය වෙන්න ගතවන කාලය වැඩි මෙතන්ට යනවානම් මාස තුනක් මේකට යන අවුරුදු පහක්කිද මතක තියා ආර්ථිකේ කඩාාවටන්න පුළුවන් ඉක්මනින් නැවත්ත ආර්ථිකය යතා තත්ටයට පත්වන්න නම් කාලයක් ගත දර මතක තියා හරි එතකොට මෙන්න මෙන්න මේ කොටස්සල ඇතිවෙන්නේ මෙන්න මේ කොටස්සල ඇතිවෙන්නේ උද්ධමන පරතරය. තොට මේ පල්ල හා මේ ඇතිවෙන්නේ හොන පරතර යන්ද අවදමන පරතරයි. හරි තොර අපින්ගනනි ්‍යාර චක්‍රියයක් සම්බන්ධය නිවැරදි ප්‍රකාශයේ නිවැරදි ප්‍රකාශ යහනකොට මේ කොටස් සොඳට තියෙන්න්න ඕන මෙතන යෙන්නේ මුදුණ මේ දේන්නේ පසු බැසීමේ අවදය මේ දන්නේ ප්‍රසාරණාවදී මෙතන මේ තියන්නේ ඒතනත් මුදුණ මේ තියන්නේෙ පත්තුල ඔන්න විදියටට ඒකට සොඳට ඔල්ිවෙ තියන්න. එකයි මංවාටය පැහැදිලි කරේ. පසුබැසීමේ අවදී ප්‍රසාරණ අවදීර වඩා දිගු කාලී නොව වැරදිබපුදා පසු බසිනෝ එක්මට නමුත් ප්‍රසාරණය වෙන්න කාලයක් ගත වෙන. පසු බැසීම අවදිය කෙටිකාලීන ඉක්මනින් ආර්ථිකය පසුබසින් පුුවන්. ප්‍රසාරණය වෙන්න කාලයක් ගත වෙන. යම් අවස්ථාවල පසු බැසීමේ අවදී ප්‍රසාරණවදයට වඩා දිගුකාලීනවේ නෑකත් වැරදිී. ප්‍රසාරණ අවදයේ පසු බැසීමේ අවතීර වඩා දිපුකාලීනවේ අන්න පුතායක තමයි උත්තරරි. ප්‍රසාරණය වෙන්න කාලයක් ගතයෙන මේ කාලයක් ගත වෙන ප්‍රසාරණය වන්න නමුත් පසුබසින්න ඉක්මට ආර්ථිකයේ පසුබසින්න පුළුවන් දෙ පිීත් දන්නවා කොවිඩ්ුව සංගතයේ නිසා අපේ ආර්ථිගේ පසු බැලදීන්න විශාලලෙස. නමුත් නැවත යතාතත්වයට පත්වෙන්න්න කාලයක් ගත වෙන දැන් ඔයා දකින ර යනකොට ආරම්භ කල්ලා තිබබ ව්‍යාපාර ගණනාවක් වහලදාල තිෙනවා. වහනවා නවත්තනව ව්‍යාපාර කටයුතු. ඇයි සමස්ත නිෂ්පාදන අඩාල වෙලා තින්බා පේරටේ ගිය අවුරුද්ධ පුරාවට. ඒක හැඩකැසින්න තවුරුදු තුන හතරක්කච්්‍යන මතක තියාග හැරි එන පිට පිළිතුර විදිහට දහාට ගන්න පුළුවන් තුන තුන් එනි පිළිතුර. යිට පස්සෙේ අපනවා දහ නමේවෙනි ප්‍රශ්න මකද බලන්න දහ නමේවෙවිනි ප්‍රශ්නය කියන්නේ දළදේශී වියදම වැෑ කළ හැකි දළ ජාතික ආදායම් බවට පත් කිරීමට දළදේශීය වියදුමට මොකද කරන්න ඕනෙ කලා. පතාමේ වැෑ කළ හැකි හරි දළ ජාතික ආදායම දළ ජාතික ආදායම හදනකොට ඔය දළදේශීය වියදමට එකතු කරනවා ශුද්ධ අපන එන කියනෙක් ශුද්ධ අපනය හරි එකතු කරනවා විදේශ ශුද්ද ප්‍රාථමි කාදාය ප්‍රාථමි කාදාය එකතු කරනවා විදේශුද්ද දිතීකාදාය විද ශුද්ද දිතීකාදාය හරි පයිතකට මතක දයාගන්න දළ දේශී වියදමට ශුද්ධපනයන එකතු කාට පස්ෙන්නේ දළ දේශීය නිෂ්පාදනය දදේනයන්නේ ප්‍රාථමි ආදායම එකතු කරාම යාට එන්නේ දළ ජාතිආදායම දළ ජාතිආදායම විදේශුද්ධ ප්‍රාථමි ආදායමමුත් එකතු කරාම තමයි වැෑකළ හැකි දළ ජාතික ආදායම කියන එක අයට හැද තේරනාාද එදකොට මෙන්න මේ කොටස් තුනට කියනවා නමක් ජංගම ගිනු මේේශේෂය ගෙවුම්ශේෂ ජංගම ගිනු මේේශේෂය කියකි ම්ෂ ජංගම ගිනුමේශේෂය. ගේෙවුම්ශේෂය කියන්නේ කිසිම් රටක් විදේශ රටවල් එක් සිදු කරනවා අනි විදේශ ගණදුන් ඒ විදේශගණදුනු සටහන් කරන ගෙනුම තමයි ගේවුම්ශේෂය. ඒ ගේෙවුම්ශේෂයේ තියෙනවා ප්‍රධාන ගිනුම් දෙකක් එකක් ජංගමහා ප්‍රාගධාන ගිනුම නිත එක මමුල්ල ගෙනුමුති. එතකොට ඒහි ජංගම ගිණුම හදන්නේ මෙන්න මේ කොටස්තුනේ එකතුයි ශුද්දා පනායනයි විදේශ ශුද්ධ ප්‍රාත්මි කාදායම් විදේශ සුද්ධ දිතකාදාය. ඒකොට ස්තුනෙෙන් ජංගම ගිනුමේශේෂය ගන්න පුළුවන් එනපුදා මේ දළදේශීය වියදමට කෙලම්ම මේ ජංගම ගිනුමේශේෂය එකතු කරාමත් අපිට වැකලහැකි දළජාතික ආදායම කෙලින්ම අදාගන්න ප්ලෝ. හරද එනබුදා අපිට මෙතන උත්තරේ ජංගම ගිනුමේශේෂය එක තු කළ යුතුය මේ ඔහොඳට මතක තියාගන්න මේ කොටස් වැදගත් මේ ප්‍රශ්න අහන්න පුළුවන් හරි එනිසා මේ කොටස් හොඳට ඔලුවේ තියාගෙන. පටේ දළදේශය වියදමට ජංගම ගිනුමේශේෂය එකතු කරාමතමයි වැෑ කලයකි දළ ජාතික ආදායම් කියනෙ එක හැදෙන්න්නේ මතක තියාගනු. තතා යිට පස්සේ අපයනවා විසිවෙනි ප්‍රශ්නය බලඳපතා විස්වෙනි ප්‍රශ්නය මොක්ද කියන්නේ ජාතික ගිනුම් දත්තවල ප්‍රධාන භාවිතයක් නොවන්නේ ජාතික ගිනුම් දත්වල ප්‍රධාන භාවිතයක් නොවන්නේ හබ්ද කියලාහා පතා ජාතික ගිනුම් දත්වල ප්‍රයෝජන තමයි ඔය භාවිතයන් කියලා කියන හරි බලන්න ආර්ථිකයේ කාර්ය සාධනය ඇගීමට යොදාගන්න පුළුවන් එක හරි ර්ථික ෘ්ධිය මින්න පුළුව ඒකත්හර. රාජ්‍ය සේවාවල පළදාාහිතාවේ ඇති නො වෙනස්කා සැලකිල්ලට නොගැෙනෙන්. ඇසේ ඒක පුද්ගල ජාතික නිෂ්පාදන ස්තමේතු කිරීම එකත්හර. ආර්ථික විව්‍යමය ලක්‍ෂණ ආනාවරණය කරගත්ත හැකි වී. මෙතකොට මෙන්න මේ කොටස් අතරතමයි ජාතික ගිුම්මල තියන වාසි ප්‍රයෝජන වැදගත්කා. මේ දක්වල තියෙන්නේ මේ දක්වල තියනන්නේ ජාති ගිුම්මල පවතිනමොක්ද. සවා හර සවා මේත් තීරි ප්‍රශ්න මේ හොඳට පාඩන් කරලා තියාගන්න විවාහගද අහන්න පුුවන් ක්ලේන ප්‍රශනයක නත්හන් පුර ලක්ුණු හතරදේ ජාති ගෙනනුන්මලවාස මොවාද. කොට ට මේ අතර හොඳට පාඩන්නා උත්්තර ලයන්න පුළුවවා. තකට මතක තියාගන්න හර මේ වගේ ප්‍රශ්නත් එෙනවා යිබාගෙදී තකට මේ තීරි කොටස් සහඳට ඔල්ලුවේ තියෙන් ඕන. අරද පොදයිට පස්සේ? ඔයාට මේ තියරී දන්නේ නැත්තම් වාට මම අවස්ථාවක් සලසල තිනවා සමස්ත ආර්ථික විද්‍යා විශෂයෙන් නිර්දේශම වාට ගන්න පුළුවන් හරිේ ෘපියල් පන්දහක් වගේ අඩු මුදලකට අරගෙන සමස්ත සිිලිබස්සෙක යාට මාසයෙන් දෙකින් ආවරණය කර ගැනීමේ හැකියාවතිය. අඩද ආටකට තොරතුරුවඕන්න මට මැසච්චයක්දාන්න මං වාට ඒක් විළිබන්ඳ තොරතුරු කියන්න. හරි යවිට ව්‍යාර අධ්‍යේනය කොටස්ටික්ත් ඉවරග යනවා ඇතකොට ට ව්‍යාපාර අධ්‍යේනයත් සම්පූර්ණ සිලබස්ස එක ආවරණය කරගන්න පුළුවන් තොට ක්කෝනුයි ව්‍යාපාර අධ්දේනයයි ඉක්මට වාට සිිලබ සිවර කරගන්න පුළුවන් කියන්නේ වාට තියන් එතකොට එකකවන්ටන් ඉතරයි කකවන්ට එකට වැඩි වැදගත් මදදේලෝ වාට ඒ කරගෙනයන්න පුළුවන් හරගොටමං ව්‍යාර අධ්‍යේනයක්ත් සති දෙකක් ඇතුලත ඉවර කරනවා ඉවර කරලා ඒක යුබ්බ කරදානෝ ඔයාට බලන්න හොළුවන් හරරි ට පස්ස අපියමුූ විසි එක්වෙනි ප්‍රශ්නය බලන්න මේක මොකක්ද කියන්නේ හරිත ජාතික ගිෙනුම් කරන සම්බන්ධය නිවැරදි ප්‍රකාශය මකදද කියලහා හරි? හරිත ජාතික ගිනුම් කරණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය පුතාම හරිත ජාතික ගිනුම් කරණය කියනක සිලබස්සකට අලුතෙන් ආි. ඒක යන්නේ හරිත ජාති ගිෙනුම් කරණේ දී පරිසරයට ඇතිවන හානියි, පරිසරයට කරන ප්‍රතිලාබයයි අතර වෙනස. රටේ නිෂ්පාදනයට ගලපන. පරිසරයට සිදුකරන ප්‍රතිලාබයයි පරිසරයට සිදුකරන හානියයි ඒ දෙන්නා. ගැලපුුවට පස්සේ රටේ නිෂ්පාදනයට. අපිට ආහරිත ජාතික ගිනුම් කරණයට අනුව රටේ නිෂ්පාදනය ඇස්තමේන්තු කරන්න පුළුව. බලන්න පුතා මෙතන, තිරසර සංවර්ධනය හා බැඳේ ඒක හරිපුතා හරිත ජාතික ගිනුම් කරනය කියන එක එන්නේ තිරසර සංවර්ධන සංකල්පයක්ත්තෙක් පරිසරයේ ප්‍රතිලාබ හා පරිසර හානි සලකනො ඒකත් හරි කසල ප්‍රතිචක්‍රී කරණය හා වනවාගා පරිසර ප්‍රතිලාබයක් හැටට ගන්න පුළුවන්. වන විනාසය හා වෙරලකාදනේ පරිසර හා නිලස ගන්න පුළුවන්. එනම්පුතා ඉහත සඳහන් සියල්ලම අපිට නිවැරදී හරිත ජාතික ගිනම් කරනේ සම්බ දොට මේවා හොඳට පාඩන් කරල දියාගන්න මේ සම්බන්ධව ප්‍රශ්න අහන්න පුළුවන් විභාගෙදී අලුතෙෙන් ආපු කොටස් මේවා එ නිසා හොඳට පාඩන් කරල තියාගන්න. ප්‍රතාට පස්සේ විසි එක්වැනි ප්‍රශ්නයට අපේ නොව බලන්න විසි එක්වැනි ප්‍රශ්නිමකක්ද කියන්නේ ප්‍රාථමික ආදායම් සංකල්පයක් නොවන්නේ ප්‍රාථමික ආදායම් ප්‍රාතිමික දායම් සංකල්පැන ප්‍රාතිමික ආදායම තුළට සේව කාදායම් අන්තර්ගතයන හුම්මතරිික්්‍යය අන්තර්ගතයන මිශ්්‍රාදායම් අන්තර්ගතයන නිිශ්පාධනය හා අනයන ත ශුද්ධ බදුවන්තර්ගත වෙන අන්තර්ගතවෙන්න ඇත්තේ ශුද්ධක්ක්‍ර බදු කියන එක. ප්‍රාථමික ආදායමට අන්තර්ගත වෙන්නේ නෑ මතක තියා නම් ප්‍රාථමික ආදායමට අන්තර්ගත වෙන මේ තීරරි ප්‍රශ්න මේ හොන්ට මක තියාගන්න. සේවකාදායම් මෙහෙවම්මතරීක්තය මිශ්්‍රාදායම් ඒවගේම විෂ්පාදන හා ආනායනමත ශුද්ධ බදු කියනක තමයි ප්‍රාතුමික ආදායමට අන්තර්ගත වෙන්නේ පොදයිට පස්සේ විසී දෙවැනි ප්‍රශ්නයට අපියනවා බලන්න කුටුම්බ ආදායම ගණනය කිරීමේදී කුටුම්භ වෙත නොලැබෙන ආදායමක් ලෙස නොසැලකෙන්නේ කුටුම්භ වෙත නොලැබෙන ආදායමක් ලෙස නොසැලකෙන්නේ කුටුම්ඹ වෙත නොලැබෙන ආදායමක් නොවන්නේ මකක්ද කියලා තමයි ය හරි උතම ප්‍රාග්ධන පාරිභෝජනය කනික කුටුම්බයන්ට ලැබෙන්නේ නැති දෙයක් දැන් වෙත නොලැබෙන දෙයක් නොවන්නේ කියන්නේ කුටුම්බයන්ට ලැබෙන දෙයක් කහන්න්නෙමි තෙරන අදේ ප්‍රශ්නි තේරුන්ග කුටුම්බ වෙත නොලැබෙන ආදායමක් නොවන්නේ යහන්න ඒැනි කුටුම්බයන්ට ලැබෙන ආදායම අහ මකක්ද කිය ප්‍රාගධන පාරිබෝජනය ලැබන්නේින නොමද ලාබ ලැබෙන්නේ සමාගම්බදු ලැබෙන්නේ රජයේ දේපල ආදායම් ලැබෙන්නේ. එයාට ලැබෙන්න්නේ එක් මේ එක දෙයයි මොනාද විශ්්‍රාම වැටු කියන එක පුටුම්බයන්ට ලැබෙන. හෙනං අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් පස්වෙනි පිළිතුර මතක තියාග. මේ ප්‍රශ්න මේවිදියට අන්තරගත කරන්න විභාගද දාන්න පුළුවන් තොට ට සිංහල බැවුුණොත්තේවා. හරි මේ ප්‍රශ්නවලට පිළිතුර සපයන්න බැරිවෙන නො ලැබෙන ආදායමක් නොවන්නේ ඒගන්නේ? ලැබෙන දේ අහන්නි පුගා. පුදා විසි හතරටෙන් විසි හර සරල ආර්ථිකයක ස්වාධීන යෝජනය මිලියන ගහකි ඉතිරිකිරී මටසීයයි. හරි? ආයෝජන වැඩීලු ඉතිරිකිරීම්මලට වඩා ඒකැන්නේ ආර්ථිකයේ විදීම් වැඩී හරි ආර්ථිකයේ සංකෝච්චනය ඒගැන්නේ ගිලිහිම් වලට වඩා ආර්ථිකයේ විදීම් වැඩි වෙනවා හරි ගිලිහිම් වලට වඩා ඇතකොට ආර්ථිකයේ විදීම් වැඩි වෙනවා කියන්නේ. හරි චක්‍රී ආදායම් ප්‍රහ සටහන ප්‍රසාරණය වෙන්න පටන් ගන්න. චක්‍රී ආදායම් ප්‍රහ සටහන ප්‍රසාාරණය වෙනවා මතක තියා ගන්න ආර්ථිකයේ විදීම් වැඩි වෙනකුුණ. අරද ප්‍රතායිට පස්සේ මේකේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනවා කියන එකත් අපිට ගන්න පුළුවන්. ඒවගේම සමුතුලිත නිමැවුම ඉහල යනවා කියන ඒ උත්තර ටිකත් ගන්න පුළුවවා. උතාඇතකොට මේ කොටස්ොලදී හොඳට මතක දියාගන්න මේ ප්‍රශ්නය මම දැම්වී. හොදෙක්ම එම්සීකිව්ව එකක් පදනම් කරගන නෙමේ විභාගෙදී මේ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ විදිහයට දීල් ආයෝජනයි. ඉතිරිකිරරි වනු ඉදිීලා මේ විදිී ප්‍රශ්නයක් අහන්න පුුවවාන් මේ විදිහයට උත්තර දෙන්න පුළුවන්වාට. තෙරවත්. හරද එනිසා මේ උත්තර තුනමවම දාලා තියෙන්නේ ට මේ උත්තර තුනෙන් එකක් විභාගදි ඉන්න පුළුවවා. තෙරණේද. එනිසා මේකේ මේ උත්තර තුනම හරිපුතා මතකතියාල. එකඇන්නේ ආර්ථිකයේ විදීම් කියන එක එකන්නේ ආයෝජන වැඩී ඉතරු කිරම්වලට වඩා. ඇතකට චක්‍රිය ප්‍රවාසටහන ප්‍රසාරණය වෙන අනිවාර්යෙන්ම ආර්ථිකයේ ප්‍රසාරණය වනවා අනිවාරයම සමුතුලිත නිමැවමත් ඉහලයාම සිදුවෙන. ගේ උත්තර අපිට ගන්න පුළුවන් මෙහෙම පවතිනොකොටට තේරනාාද හරි හැබැයිවාට විභාගදී. එMCකිව් එක උත්තරඇයි තෝරන්නදතිෙන්නේ නමුත් මම්ම මේ වාට පුරදු කරන්න වනද තමයි මෙටන උත්තර තුම දාල රිදපුතා පයිඩ පස්සේ අපනවා බලන්න හරිේ අන්තිම ප්‍රශ්නයටනවා අපේ බලන්න? උද්ධමනය විශාල බලපෑමක් එල්ල කරන මුදලේ කාරය වන්නේ උද්ධමනයේ විශාල බලපෑමක් එල්ල කරන මුදලේ කාරය මකක් දෙක මතක දයාගන්න උද්ධමනය කියල කියන්නේ බාණ්ඩ හාසේවල පොදදුමිලමට් මේ සිදුවන ඉහලයා මේ උද්දමනයකදී මුදලේ මුදලේ මූර්තාගේ මූර්තාගේ අඩුවන මූර්තාගේ පාලයනු ො මූර්තාගේ පාහල යනකොට සල්ලි ඉතිරිකරණ එක සල්ලි ඉතිරි ඉතිරිකරන එක අවාසිදායකයි සල්ලි ඉතිරිකරණ එක අවාසිදායකයි මුදලේ මූර්තාගේ අඩුවෙනකොට. තෙවරනාාද එදකට උද්දමනයකදී හොඳමදේ තමයි එඩම් ගොඩනැගිලි යානවාන ප්‍රත්තරං මුතුමැණික් වගේ මර්තවත්කම් මිලටගන්න එක තමයි උද්ධමනයකදී වඩාත්ම හොඳ සල්ලි ඉතිරිකරණ එක අවාසිදායකයි. එදකොට උද්ධමනයේ විශාල බලපෑමක් එල්ල කරන මුදලේ කාරය තමයි වටිනාකමේ සනීධයක් කියනක් වටිනාකමේ සනීධයක්යන්න පුතා මුදල් මුදල් ශේෂලිස පැස් කරල තියාගන්නේ පගෙන වටිනාකමේ සන්නීදය ොට උද්ධමනයේ ද විශාල බලපෑමක් එල්ල කරන මුදලේ කාරය තමයි වටිනාකමේ ස්‍යදක් කියන එක හරිද හරි න මේ විදිහටMCවූ හතරවිනි ප්‍රශ්නයේ දෙවැනි වීඩිය එකත් අපි අවසන් කරනවා අරිද ඔගල්ට මේ සබන්ධ මොනහර ගැටලු කාරයේ තත්වයන්යේ නවානම් මට මෙසේජ්ජ ගත්දාාන්න මෙසේ් ජදදාාල සම්බන්ධ ගැටලු ඕගල්ලට විසඳාගන්න පුළුව එනම් අපි අදට මෙතනින් නවත්තනවා රෝසි අපි නැවත ආර්ථික විද්‍යාව MCQ ்ணत्र சாகச்சாவி பசனி பிரஷ්ண பத்திரேன் சம்பந்த வெம்ப